ඇත්තටම ඒ වගේ දේවල් මම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක කියන්න කැමති නෑ. මම අනිත්‍යය කතා කරන්න ඉස්සෙල්ලා හරි ඒක මගේ පැත්තෙන් එන්න ඕන එකක් නෙමෙයි. චෙයාර්මන් සිලෙක්ටර් චෙයාර්මන් සිලෙක්ටර් එන්න ඕන එකක්. ඉතින් ඒක නිසා මට ඒකට උත්තර ගන්න අවස්ථාවේ ආන්සර් එකක් දෙන්න බෑ. කලකිරීම හැමතිස්සෙම ජීවිතේ තියාගෙන හිටුත් අපි එකතරනේ. ඒක නිසා මම කලකිරීම ඒවා වුණ දේවල් ඒ වෙලාවේ ඊට පස්සේ මම අමතක කරලා යනවා ඉස්සරහට. මම එහෙම ඒවා හිතාගෙන ඉන්නේ නෑ. මොකද අපි එහෙම කියලා මම Chandika, what really drew you to this position? The biggest thing that is that this is the opportunity, I think, for me to impart my knowledge and team needs. I think looking at outside, and as I said at the start, it's an opportunity for me to see there's a lot of potential in this team, and it's a good challenge. And then, the person that especially spoke to me, President, assured me that whatever the support that I want, they are going to give me. So that's also prompted me to take this opportunity. දෙන්න කොහොමද කියන කාරණාව අපේ පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවේ පොඩි වෙනසක් සිදු කරන්න සිද්ධ වෙනවා. අපි ඒක නිසා ජනවාරි 7 වෙනිදා ව්‍යවස්ථාවේ ඒ අවශ්‍ය වෙනස කිරීමට කටයුතු කරලා දිනවා. මේ ලබන ජනවාරි මාස 7 වෙනිදා. මොකද වෙනස? ඒ කියන්නේ සමස්ත ක්‍රීඩා නීතිය අනුව පුහුණු කරුවෙක් කෙල් කවුඩේ සමාජික පාක් වෙන්න බෑ. එතකොට අපිට ඔහුට ශක්තිය ලබා දෙන්න ඕනේ අවසාන තෝරන කණ්ඩායමට පුහුණු කරුවා ශක්තිය ලබා දෙන්න ඔහුගේ අදහස ක්‍රියාත්මක වෙන්න. මේක අපිට ඒ කියන්නේ ක්‍රිකට් ගැන තමයි මට කතා කරන්න පුළුවන්. මුලින්ම පාට සමස්ත හැමෝටම 60ක් විතර පාලනය කරලා තියෙනවා. අපි දැක්කා දැන් අර පුහුණු කරුවාගේ ස්ථාවරභාවයට කණ්ඩායමේ අන්තිම කතා කිරීමේ තෝරන ගැනීමේ ශක්තිය දුර්වල වුණොත් කණ්ඩායමට තමන්ට අවශ්‍ය විදියට ඒ මේ හදාගෙන යන්න අමාරුයි. ඒ නිසා අපි මේක හතුරුසිංහ මහත්මයාට පවරන්නේ නෙමෙයි. අපි දැක්කා මෙතන අඩුපාඩුවක් වගේ දෙයක් තියෙනවා. එහෙමනම් අපි තෙරුන් කමිටු සභාපතිතුමත් කතා කරලා සංචිතය හැදුවට පස්සේ පුහුණු කරුවත් නායකයත් විශේෂයෙන් අන්තිමට කණ්ඩායම අතරගෙන නායකයත් කොටස්කරුව වෙන්න ඕනේ. මේ අවසාන ගන්න 11 දෙනාම තීරණය කරා. වර්තමාන ව්‍යවස්ථාව අනුව අපේ තෙරුන් කමිටු සමාජිකයන්ට පත් වෙන්නේ පුහුණු කරුවා. එතකොට පුරුමරුට එක තැනකින් එහාට අපි දැක්කා ඌට මම කැමති මේ කණ්ඩායම නමුත් ඕගොල්ලෝ කියන එකක් අපි සෙල්ලම් කරනවා කියලා නිදහස් වෙන්න සිද්ධ වෙනවා. අපි ඌව වගකීමට සහ වගවීමට තල්ලු කරනවා නම් වගකීමත් එක්ක වගවීමට නෛතික භාවයක් දෙන්න ඕනේ. අපි ඒක තමයි කතා කරේ. ඒතකොට ක්‍රීඩාවතුමා අපිට ඒව එහෙම මේ ව්‍යවස්ථා වෙනස්කම් ටික ක්‍රීඩා නීති අධිකාරිය බලපාන්නේ ලංකාවේ පාලන මණ්ඩල ව්‍යවස්ථාවන අවශ්‍ය ප්‍රතිපාදන හදා දැනට එහෙම අදහසක් නැහැ. අපිට අවස්ථාවක් ලැබුණොත් අපිට ඉදිරියට ඒ වගේ පුහුණු කරුවන් මේ අපේ ලංකාවේ කණ්ඩායමට බඳවා ගන්නට අපි ඒ ගැන ඉතල බලන්න පුළුවන්. ඇත්තම මේ රටේ කණ්ඩායම එක්ක රොමේෂ් රත්නායක ඉන්නවා, අවිෂ් ගුණවර්ධන ආශාන්තිල කරත් ඉන්නවා. ඒ ටීම් එකත් එක්ක හොඳ තිලාන් සම්රවීර වාක්‍යුවා යක්ෂමලි වාස ඉන්නවා ඇකඩමි එකත් ගොඩක් හොඳ ප්‍රේලකයෝ සම්බන්ධ වෙලා තියෙන ඉතින් ඒගොල්ලන්ගෙන් මම හිතනවා ලැබෙන දායාදේ සහයෝගය බලලා ඉදිරියට අපිට උවමනා තියෙනවා නම් කොහේ හරි තැනක් අපිට දියුණු කරන්න ඒ ගැන ඉතල බලන්න පුළුවන්. සභාපතිතුමා කිව්වත් නෑ ඇත්තටම අපි බලන්නේ ඒක අපිට ලැබිච්ච අවස්ථාවක් සහ සම්පතක් හැටියට මේ වෙලාවේ. මොකද දැන් මේ T10 එකේ අපි අපිට මේ වෙලාවේ හොඳ තරගාවල කියන්නේ තරංකාරීත්වයක් බැලුවේ අපි අවසර දීලා තිනවා ලැබරේ මහත්මයාට ගිවිසුම් ගත වෙලා ජාත්‍යන්තර ක්‍රීඩ සම්මේලනයත් එක්ක ඔහු එකඟතාවය තියෙන සිල් දේවල් වලට නිදහස් කරලා තිනවා ඔකට සහභාගී වෙන්න කියලා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ නීතියටත් ප්‍රශ්නයක් නැහැ. ව්‍යවස්ථාවත් ගැටහෙන්නේ නැහැ. ඇත්තරම ජාත්‍යන්තර තරගාවලි වලට අපේ චෑර්මන් සිලෙක්ෂන් නැත්නම් සභාපතිතුමා සහභාගී වෙන්න තරගාවලියට සම්බන්ධ වෙන එක අපි දකින්නේ ශක්තියක් එක ස්ට්‍රෙන්ත් එකක්. මොකද දැන් මේ ඉඳන් අපිට ඉන්දියාවේ අද තත්ත්වය දන්නේ නැහැ.
ada ekterama sabhapathuma ehe inna puluwan una na ema naththam ehe saakatcha karana hita meka api ema thissema dakke wahana kota apita tana pilla gana dannne ne tarawa ewa gana dannne ne e nisa me jaatyantara tikak sam tarana walata ohu ta loku danumak thiyena ada ape pratiruddha kandayam pilibanda loku danumak ohuta labilla thiyena gi avurudu 2 3 wala dan ohu jaatyantara sarana tikake nisa ඒක අපි දැක්ක අපිට වාසියක් කියලා ලොකු වාසියක් කියලා අපි ඒක දැන් ඔහු දැන් මම දැන් ඔබ උත්තර දෙයි ළඟදීම ඔහු ඉස්සරහට එන්නේ වෙන අයින් වෙලා දැන් ක්‍රිකට් සංගමේ නම් ඉවත් වුණා වු ඒක නම් අපි ඉල්ලීමක් කරා ඔහු ඉවත් වුණා ඉතුරු අනාගතයේ සලස්ව මම දැන් ලැබරෝයි මහත්තයාම කියයි ඒ T10 තරග අපි මේ ක්‍රීඩා මේ ක්‍රීඩාවට ඇවිල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේකක් නෙවෙයි ටීම් එකක් නෙවෙයි අපි ඇරියේ ප්‍රොවින්ෂල් ටීම් එකක් සාමාන්‍ය අපි ප්‍රොවින්ෂල් ටීම් එකක් වටනකොට අපි ඒක ඇරියේ මොන ඉන්සෙන්ටිව් දරක් හැටියට තමයි මේ ක්‍රීඩාවට අපි ඒකලා මේ ඉදිරියට කියන්නේ ඒකම මොටිවේට් කරන්න මේ වගේ තරගවලට මේ අවස්ථාව ලබා දෙන්න තමයි අපේ අයිඩියා එක තිබුණේ නමුත් ඒකලන්ට ගෙවන පොඩියම් එකේ වගේ තුන් ගුණයක් ඒ දවසකට ගෙවලා තියන්නේ ටුවර් එකේ ගිය හැම ක්‍රීඩකයන්ටම ඒ පැත්තෙන් ඊට අමතරව අපිට කිසිම මේ කමිට්මන්ට් එකක් නැහැ මේ ක්‍රීඩකයන්ට ගෙවන්න ඕනේ කියලා. මොකද මේ ක්‍රීඩකයන් ක්‍රීඩක ආයතනයේ කොන්ට්‍රැක්ට් කරපුවාට පස්සේ අපි කොන්ට්‍රැක්ට් එක ඇරගෙන ගෙවනවා. ඊට අමතරව ඒගොල්ලන් කොන්ට්‍රැක්ට් එකක් අපේ ළඟ නැහැ මේම මේ ප්‍රොවින්ෂල් ටීම් එකත් එක්ක යනකොට මේක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ටීම් එකක් නෙවෙයි ප්‍රොවින්ෂල් ටීම් එක. ප්‍රොවින්ෂල් ටීම් එකට ගෙවන්න ඕනේ කියලා කිසිම අපේ ප්‍රතිමාවක් නැහැ. කෙසේදත් අපි ඒක මේ තියෙන සැලසුම ඇත්තටම මම තාම අත්දැකීම කළා නෑ මම කවිලා කරන්න හදන්නේ මම මීට ඉස්සර හිටපු තැන් වල නිව් සවුත් වේල්ස් වලයි මේ ඉන්නකොට ඒ ටීම් එකේ මෝස් එකේ ඒ වගේ බංග්ලාදේශ වල කරපු මේ සැලසුම ක්‍රියාත්මක කර හැම තැනදීම ඒක සක්සස් වෙලා තියෙනවා ඉතින් ඒ වගේ සැලසුමක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ අයි ගොඩක් කියනවා හිටපු ක්‍රීඩකයන් මේ දේශීය තරගාවලියේ තියෙන කණ්ඩායම් සංඛ්‍යාව ගැන බොහෝ විවේචන එල්ල වෙන ඒ සම්බන්ධව අමතුමක් මැදිහත් වීමක් වෙලා මේ මෑතකදී සාකච්ඡා කරලා ඔබ හිතනවාද මේ කණ්ඩායම් 24 කියන එක මේක අපේ ක්‍රීඩාව පරිහානියට යන එක් සාධකයක් කියලා ඒක සාධකයක් වෙන්න පුළුවන් ටැලන්ට් ඩිෆිකේෂන් කරන්න ඇත්තටම හොඳ වෙන්නේ හොඳ ක්‍රීඩකයෝ එක වැඩිපුර ඒගොල්ලෝ අතර සෙල්ලම් කරනවා ඒ කියන්නේ කණ්ඩායම් 10ක් හරි 12ක් හරි 6ක් හරි ඒ වගේ කණ්ඩායමක් යනකොට තෝරනකොට අපිට ටැලන්ට් ඩිෆිකේෂන් කරන්න ලේසි Not been included in the T20 squad, but he was said to be rested. But he's playing domestic cricket. And the other question is, what about Kusal Mendes? Will he be making a return for the Bangladesh tour? Just a clarification on Kusal Mendes and Lasith Mal. To clarify on Lasith, he's a player who is good enough to play in a format of cricket. For reasons for the development or giving opportunities to other players, then we rest a player. That we are not resting due to any medical or physical misfortunes or shortcomings. So that's the resting we had with Lasith. Yes, we had a long chat with the coach, and he also believes Team Mendes. He's been scoring runs, and I guess that when the time is right, he'll be brought back. සබරතුමා ඉදිරි සැලසුම මහේ අමෙතුමා සම්බන්ධයලා සාකච්ඡා කරලා මහේලලා රේම කමලසුව මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ඒ කියන්නේ ක්‍රීඩා මේ අලුතෙන් නෑ උපදේශක මණ්ඩලයක් ගෞරව අමුතුමාපත් කළා තිබුණා එයාගේ අදහස් කීපයක් ඉදිරිපත් කළා තිබුණා ඒකෙදි අපි ක්‍රීඩා සමාජ අන්තර් ක්‍රීඩා සමාජ වල ඒවා මේ අවුරුද්දේ වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා අපි හිතගුණා හැමෝම පලාත්වල අපි පටන් අරගෙන යන විදිය ලොකු ගැටලුවක් නැහැ පලාත් සිල්විනා හිතන එක විදිහට ඒකේ ඒ අදහස් එක්ක අපි ටිකට් කමිටුවේ එහෙම නැත්නම් අපේ
තරගාවලි කමිටුව ටෝර්නමන්ට් කමිටියකට එක්ක සාකච්ඡා කරලා සමාජික සේවයත් එක්ක කතා කරා. ඒතර මුදල් ගැටලුවක් තිබුණේ නැහැ. මුදල් වලින් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අවශ්‍ය නම් අපේ පිරමීඩය හරියට හදාගන්න ඒකේ මුදල් ගැටලුව තිබුණා. මම දැක්ක දිනපතා ඉංග්‍රීසි පුවත්පතක මේ ගණන් ටික නම් දාලා තිබුණා. හැබැයි මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි ඔය තාම සාකච්ඡා කරලා අපිට බාර දුන්නේ නැව නේද? ඒ කවුරු හරි ලීක් අවුට් කළා නම් මම ඒක අනගාටු වෙනවා. මේවා අපිට බාර දෙන්න කලින් මොකද ඒකට අපි අතර ඒ තිබෙන විශ්වාසය සම යම් විදිහට පළුදු වෙනවා. මම හිතන්නේ ඒක තාම ක්‍රමානුකූලව ගන්න ඕන තීන්දුවක්. මේ මැචස් පිළිබඳව සහ ඊළඟට මුදල් ගෙවීම පිළිබඳව ගෙවන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය. ඒකට අදාළ හදපු එකක්ද නැති එකක්ද මම දන්නේ නැහැ. මම දැක්කා ඉංග්‍රීසි පත්‍රයකින් මේක දාලා තියෙනවා. මම කියන්නේ කැමති කරුණා කළා මේ අපි අරගෙන යන ක්‍රමවේදයේ ස්මූත්ලි යන්න දෙන්න නැත්නම් විශාල අරුබුදයක් එක මත ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම කිව්වේ කොහොම කරනාවෙන් මාධ්‍යදීන් මම ගෞරවයෙන් ඉල්ලනවා කරුණා කළා අපිට ප්‍රමාණිකූලව මේක හදාගෙන යන්න ඉඩ දෙන්න. මොකද දැන් හතුරුත් ඇවිල්ලා ඉන්න වෙලාවේ පුළුවන් තරම් මේ පාලක මණ්ඩලයත් තේරීම් කමිටුවත් අපි හතුරුත් ක්‍රීඩකයනුත් ඔක්කොම ටික එකතු වෙලායි මේ ක්‍රියාදාමය ගෙනියන්න ඕන. ඒ නිසා බාහිර බලවේග වලින් එන විවිධ කාරණා වලදී අපි පුළුවන් තරම් පරිස්සම් වෙලා වැඩ කරන්න ඕනේ කියලා මම කියන්නේ. ඒ නිසා ගෙවීම් පිළිබඳ කිසිම වාර්තාවක් අපිට මේ වෙනතුරු දීලා නැහැ. ඒ සාකච්ඡාවක් වුණෙත් නැහැ, මම කතා කරෙත් නැහැ. ඒ නිසා මමත් කනගාටු වෙනවා ඒක. ක්‍රීඩාවතුමා ඔබතුමා මේ අර ක්‍රිකට් ගොඩ අපිට ඒ සමුළුවේ අදහස් ගන්නාවක් තුළ තමයි අපි ක්‍රිකට් ඇඩ්වයිසරි කමිටියක් පත් කරේ. ඒ අය දැන් මාස කීපයක් සාකච්ඡා කරා. ඊට අමතරව අපි ප්‍රධාන ක්ලබ් එක ගැන සාකච්ඡා කරලා සභාපතිතුමාත් ඇවිල්ලා ඒනුත් යම් තීන්දුව ගන්නාවක් ආවා. ඒක අපි කිව්වේ මෙතුමම කිව්වේ දැන් ලබන අවුරුද්ද වෙනකල් අපි මේ ක්ලබ් මැචස් වල තියෙන අර TIA TIB කියන එක මාරු කරන්න ඉස්සලා අරගෙන යමු. ප්‍රොවින්ෂල් ටෝර්නමන්ට් එකට යමු. එතනින් පස්සේ ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඒකෙත් අවසන් වාර්තාවක කොටසක් අද මට දවල් කතා කරා එහෙම ප්‍රොෆෙසර් මැතිතුමා. එතුමා කිව්වේ ලබන පෙබරවාරි අග වෙනකොට ඔහොම මාර්තු මුල වෙනකොට සම්පූර්ණ වාර්තාව ඒගොල්ලෝ දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. මම හිතන්නේ පොඩ කාලයක් දෙන්න. මොකද මහලත් සංගත සමහර කාලවල ලංකාවේ නැහැ. ඒ නිසා උන් ඇවිල්ලා අවෙන් පස්සේ උන් සාකච්ඡා කරන්න. ඒ නිසා උන්ටත් යම් කාලයක් දෙන්න ඕනේ. මම කයි කල්පනා පරාජිතයෝ කවුරුවත් බාර ගන්න කවුරුත් නැහැ. අපි තමයි ඒක බාර ගන්න ඕනේ. දිනනකොට ඒ දිනුමට කවුරුත් නැහැ සම්පූර්ණයෙන්. ඒක ඒගොල්ලොම ගහලා ගත්ත එකක්. ඉතින් මම මේ කියන්නේ කරුණා කරලා ක්‍රීඩකයන්ගේ තියෙන යම් යම් අඩුපාඩු දුර්වලකම් මත ඒ ජයග්‍රහණයෙන් පරාජයෙන් තීරණය වෙන්නේ. ඉතින් අපිටත් දෙන්න පුළුවන් සහයෝගය අපි දෙනවා. මෙතුමා කිව්වා වගේ අපි සමහර ක්‍රීඩකයන් වැතුලට ආපන තුන අපිත් කතා කරලා අහනවා තීරණ කමිටුවෙන් ඇයි මේ මොකද හැමදැනකින්ම අහනවා මොකද මෙයාව දාරකට ඇරවද යන්න තියෙන්නේ. ඒකට අපි අහනවා. ඒකට ඒගොල්ලොත් අපිට කියලා දෙනවා මෙන්න 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 මේ කාරණා මත මේ තීන්දුව අපි ගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ අපිට ආපහු කතා කරලා බලපෑම් කරලා අරයව දාන්න මෙයව දාන්න කියලා අනිින්ද ඇනලා කියන්න බෑ. ඒ නිසා මම හිතන්නේ ඒ සියල්ලම තමයි මේක තීරණය වෙන්නේ. ඒකයි මම කිව්වේ හැම පරාජයක් පිටිපස්සෙම ආපහු ලංකාවේ විගත් ඉවරයි කියලා කියන තැන තමයි දැන් කියන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි අපි දිනපු සීරීස් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ ඔස්ට්‍රේලියාවට කියලා ගහලා ආව, සවුත් අප්‍රිකාවට කියලා ගහලා ආව, සිම්බාබ්වේ සංචාර පිටාම හොඳින් කරා. ඉන්දියාව කියන්නේ අද ලංකාවේ ඉන්දියාවත් එක්ක මම හිතන්නේ ලෝකෙ කිසිම රටකට එක දිගට ඔවුන්ව පරාජය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා කියන්නේ. දෙන්න මේ රට අපෝ ගෙනියන්න ඕමන, කණ්ඩායම ගෙනියන්න ඕමන. පතුසිංහමත්වත් කියන්නේ ඒකයි. කණ්ඩායමේ දක්ෂතාව තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. අපි කොහොමද ඒ අයව කොතෙන්ද ආදේශ කරන්නේ, කොයි විදිහටද ගෙනියන්නේ කියන එක ගැන ඒක පුහුණුකරුවත් ඊළඟට තේරීම් කවුටුවත් නායකයත් මේ සියලු දෙනාම එක දිගටලා තීන්දුවක් ගන්න ඕනේ. මොකද ක්‍රිකට් පිච් එක මැද බැට් කරන්නේ අපිවත් නෙමෙයි, බෝල් කරන්නේ මමවත් ඊළඟ සතුවන මහත්තයවත් නෙවෙයි. ඉතින් මේ එකක් දෙකක් පරදිනකොට අපිට තමයි අපිටත් වේදනයි. මොකද හේතුව අපිටත් ඒකේ වගකීම වෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන් දේ අපිට ඔවුන්ට සහයෝගය දෙන එක පමණයි. ඊට හැර වෙන අපිට කරන්න දෙයක් නැහැ. ඒකට ඔයාලට වැඩි කතා කරන්න ගියාම දැන්නේ ඔන්න මේකට බලපෑම් කරනවා. අපි කරු බලපෑම් වුත් නැහැ. අපි පුළුවන් තරම් අයිය දෙන්න හදන්නේ මේ ටීම් එක. ඒක තමයි දැන් අද පටන් අරන් තියෙන්නේ. Packages to be installed.
as a unit, we are already utilizing it for our service, but we have not launched it with you yet. I would like to welcome journalists who are keen to have a look at it, but it will be officially launching very soon. We are looking at the biomechanics separately. That will take a good one more year. It's a process that we are changing the software into. Then we have a player management system. We are analyzing the player's workload. That's another software altogether. Then analysis part, and that's again an outsourced company which is working from India at the moment. That with the analysis part, that there's a separate matter altogether, which already Mr. Hathurusingha is fully aware that we are over. Then come data capturing of data, video footage, and that's also some entire the process of how we keep the video footage and so forth. The facility is ready, but total exercise will be launched very soon. I must say, you know, it's a very, very question what you ask. It's no point having all that unless we have a head coach who knows how to make use of it, who has the passion for it to utilize new technology and, you know, convert that into the players to utilize. So that's one of the key areas we saw a strength of Hathu, who will be able to work together with the brain center. I think it will take about, they are ready, I think within the next 2 weeks or so we will be launching it publicly. First time in, on the 19th, I think, to sign my contract, and I was very impressed with this setup when I saw it, and the concept behind it. As President said, that at this stage what we are doing is we need a lot of data. That's what we are trying to get from India, because we reached how long ago about doing collecting data. So we need a little more data back, migrated data. So we talking to a Indian company and to give us till we get enough data to analyze and all that. So how we going to use it, your question, is that the opposition analysis and our players analysis, as well as we're going into more details on the impact of the players rather than average normal strike rate and all that, but we're trying to create algorithms that give us the impact score, which is the players' impact, opposition players and our players on that particular game or the particular series or for the last 2 years or whatever like that. So we are going into a lot of details, which we don't disclose too much because it's going to be our advantage if you are doing it for the first time, that kind of thing. I mean, some of the countries, I mean, Australia used to do certain things and they don't go and tell in public, but they do it because that's how they get the advantage. Once it's launched, and you probably have access to some of the things that we are hoping to do. I think the center, which is where our two VIPs are today, Honorable Minister of Sport, Honorable Dasri Jayasekhar, joining us this afternoon. Next to him, Chief Executive Officer Sri Lanka Cricket, Mr. Ashley Silva. Very important and precious Vice President, now in charge of international, taking up more time. Mr. President, may I hand over to you to speak a few words? I go on. ප්‍රථමයෙන්ම මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සියලු දෙනාට සුතුවන් දෙනවා. ඔබ අප සියලු දෙනා මාධ්‍ය විශේෂඥ දැනුම් සිටියා. අපේ ප්‍රධාන පුහුණුකරු හැටියට අපට තීර ප්‍රධාන පුහුණුකරුවෙක් ජූනි මාසයේ පස්සේ අපට සිටියේ නැහැ. ඒ අවස්ථාවේදී අපි තාවකාලික පදනමක වැඩ බලන පුහුණු කරුවෙකින් මේ මාස කිහිපය ගත කරා. ඒ අතරතුර අපි කල්පනා කරා කොහොමද අපි කොයි වගේ කෙනෙක්ද ලංකාවේ පුහුණු කරු හැටියට සුදුසු කියලා. මේ පිළිබඳව අපි අධ්‍යයනයක් කරලා ඒකේදී සොයාගත්ත තොරතුරු සහ පදනම් මත අපි කල්පනා කරලා බැලුවා ලංකාවේ කණ්ඩායමට වර්තමාන ලංකාවේ කණ්ඩායමට මේ කණ්ඩායම ජයග්‍රහී කණ්ඩායම බවට පත් කිරීමටත්
ක්‍රීඩකින් සමගත් වැඩ කිරීමේදී සියලු කර්මකර සලකා බලා ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සුදුසුම පුහුණුකරුවෙක් කෙසේද කියලා. ඒකදී අපිට අවුරුදු මාස ගණනාවක් තිස්සේ වැඩ කරපු අය බලවම අපි ගිය මාස 6 පළවෙනි මාස තුනේ අපිට පුහුණුකරුවන් 3 දිනක් ගැන කල්පනා කරා. අපිට සවා ගන්න පුළුවන් වුණා. අපි ඈත් එක සාකච්ඡා කරපුවම අපිට අපේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සඳහා සුදුසුම කම තියෙන පුහුණු කෙරිට කෙනෙක් හැටියට අපි හඳුනාගත්තේ චන්දික හතුරුසිංහ මහත්මයා. ඒ නිසා අපි චන්දික හතුරුසිංහ මහත්මයාව එතුමා අපව සම්බන්ධ කරගෙන එතුමාට අපි ආරාධනා කරා ලංකාවේ ප්‍රධාන පුහුණු කරු හැටියට කටයුතු කිරීමට කැමැති දක්වන අපිවම කැමති ඔහුව සම්බන්ධ කරගන්න. මේ පිළිබඳ අපි මේක සම්පූර්ණයෙන්ම ඔහු සමග සාකච්ඡා කර මේ සම්බන්ධ කර ගැනීමේ වගකීම අපේ උපසභාපති මතිවාලන් මහත්මයාට අපි බාර දුන්නු. ඒ නිසා පාලක මණ්ඩලයේ මේ පිළිබඳව ප්‍රධාන දායකතුමාත් මතිවාලන් මහත්මයාත් මමත් ගිය මාස කිහිපයේ මේ පිළිබඳව සාකච්ඡා කරලා ඔහුගේ එකඟතාවයක් බල කරාම අපි මේ පිළිබඳව ඔහුගේ එකඟතාවයක් ගැනීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කළා. බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු අපිට කියා සිටියා හතුරුසිංහ මහතා ඔහුගේ ප්‍රධාන පුහුණු කරුවෙකුට ඉවත් වීමට යෝජනා කර තියෙන නිසා ලංකාව සහෝදර මිත්‍රශීලී රටක් හැටියට මේ වගේ කෙනෙක් ලංකාවට සම්බන්ධ වෙන්න කැමති නම් එය අපට සුබපතනවා. ඉතින් අපි සන්තෝෂ වෙනවා අපේ ජාත්‍යන්තර සම්බන්ධතාවය ඒ විදිහට අපි පවත්වාගෙන යන ගමන් අපිට චන්දික මහත්මයාව හතුරුසිංහ මහත්මයාව අපිට සම්බන්ධ කරගන්න ලැබීම පිළිබඳ මම මේකේ විශේෂයෙන්ම කියන්න ඕනේ හතුරුසිංහ කියන පුහුණු කරුවා අපි තෝරගන්නේ වර්තමාන ලෝකයේ ක්‍රීඩාවේ තියෙන අභියෝගත් ක්‍රීඩාවේ තත්ත්වයක් ඒ වගේම ප්‍රතිවිරුද්ධ ක්‍රීඩා කරන කණ්ඩායම් සහ රටවල් එක්ක බැලුවම අපිට මේ අවස්ථාවේ මොන වගේ පුහුණු කරුවෙක්ද කියන බැලන සොයනකොට අපිට තිබිච්ච ප්‍රධාන දේ තමයි නූතන තාක්ෂණයත් එක්ක වර්තමානයේ ක්‍රිකට් වල අභියෝග පිළිබඳ හසල දැනුමක් ඇති ඒ වගේම විද්‍යාත්මක පදනමක් මත ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන පුහුණු කරුවෙක්. එනිසා අපි ඔහුව සුවාගත්තේ අද ලංකා ලෝකයේ සිටින හොඳම විශේෂඥ ගණයේ හොඳම පුහුණු කරුවන් 3 දෙනෙක් ඉන්නවා ඒ ගණයට දාන්න. එනිසා අපි සන්තෝෂ වෙනවා වර්තමාන ඉතාව පන්නරයක් ලබලා පරිණත වෙච්ච ඉතා දක්ෂ ශ්‍රේෂ්ඨ ගණයේ පුහුණු කරුවෙක් අපට සම්බන්ධ කරගන්නේ නෝ. ඊට වඩා අපි සන්තෝෂ වෙනවා ඔහු අපේම ශ්‍රී ලාංකීය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හිටපු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක් වෙච්ච. ඒ වගේම අපි සන්තෝෂ වෙනවා ඔහු අපේ රටට ආදරය කරන රටේම ජීවත් වෙච්ච ක්‍රීඩකයෙක් වෙලා ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩක් කරලා පුහුණු කරුවෙක් කියලා කරුණාකරවෙච්ච හසල දැනුවක් වෙන කෙනෙක් මේ අවස්ථාවේ අපිට සම්බන්ධයි. ඒ නිසා මේ සිළු කරුණු ගත්තම හතුරුසිංහ මහතාගේ පැමිණීම අපට ඉතාම සන්තෝෂයි. ඒ වගේම අපි විශ්වාස කරනවා අපි මේ වෙනකොට ගරු ක්‍රීඩා ඇමතුමායක සාකච්ඡා කරලා අපේ සියලු කවුරුත් එක්ක සාකච්ඡා කරලා පළවෙනි වටේ කලින් සැලසුම් ටික ආරම්භ කරන්න තියෙනවා. ඉතින් මේ ආස්ථාප කරගෙන මම මේ කාලේ අපේ කණ්ඩායම රැක බලාගත්ත නික් පොතස් මහත්මයාව මතක් කරන්න ඔහුට තිබුණ ඉතාම විශාල අභියෝගයක්. ඒ නිසා ඒ අමාරුම යුගයක විශේෂයෙන්ම ඉන්දියාව ගැන ලෝකයේ පළවෙනි ටෙස්ට් කණ්ඩායම් පළවෙනි ඉතින කණ්ඩායම් ඒ නිසා එවැනි කණ්ඩායමක උපරිම තරඟ වාරයක් අපි රටවල් දෙක අතර ක්‍රීඩා කරන යුගයේ අපේ කණ්ඩායම් රැක බලාගත්ත එක ගැන මම නික් පොතස් මහත්මයාට වැඩ බලන අපේ ප්‍රධාන පුහුණු කරුවෙක්ට මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. නිසා මේකේ වගකීමක් හැටියට සම්පූර්ණයෙන්ම අපේ පුහුණු කරු තන්ගේ පැලෑන් ප්‍රධාන පුහුණු කරුට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන පුහුණු කරු හැටියට ඔහුට බැටින් කෝච්, බෝලින් කෝච්, ෆීල්ඩින් කෝච් යනාදී වශයෙන් ෆිසියෝ ට්‍රේනර් සම්පූර්ණයෙන්ම සහයෝගය කණ්ඩායම් නැත්නම් සපෝට් ටීම් එක
support services එක national team එකේ සම්පූර්ණ වගකීම ප්‍රධාන පුහුණු කරුට තියෙනවා. ඒ වගේම තෙව් කමිටුවේ සභාපතිතුමත් ඒ වගේම අපේ අලුත්ෙන් වැඩ බාර ගන්න හතුරුසිංහ මහත්මයාත් බොහොම එකතු වෙලා සංචිත තීරීමක් සංචිත තුල දැන් නායකයන් තීරීමක් නායකයාත් පුහුණු කරු ඒ වගේම අපේ තෙරුවන් සභාපතිතුමාටත් සමග ඉඳලා ඒ වගේම ක්‍රීඩා කර්මණාකරු වෙත වැඩ ගන්න ගුරුසිංහ මහත්මයාත් එක්කත් එකතු වෙලා මේ ක්‍රිකට් සම්පූර්ණ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාව එයාට අපි වගේම අකට බාර දෙලා දැන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව ඔයගොල්ලෝ හැමෝම දන්නවා ක්‍රීඩා නීතියත් එක්ක බලුවම පුරුදු කරුවන් තේරු කවුන්ටුවේ සමාජිකයන් බාටපත් වෙන්නේ නැහැ. අපි ඒ ගැන පැහැදිලි කරා අපිට ඒ ගැන විසඳුමක් කරන විදිය අපිට ක්‍රීඩා මතුම අපිට උපදෙස් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අවබෝධයත් එක්ක දිගටම කටයුතු කරන්න පුළුවන්. මම මීට වඩා වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි තාම සන්තෝෂ වෙනවා. දුඟක් මේ ගැන ස්තුතිවන්ත වෙනවා අපිට මේ ක්‍රියාවලියේදී හතුරුසිංහ මහත්මාව අපිට සම්බන්ධ කරගන්න සහයෝගය ලබා දුන්න සියලු දෙනාට. ඒ වගේම මේ පිළිබඳව වර්තමාන ක්‍රීඩකයන් හිටපු ක්‍රීඩකයන් අද සියලු දෙනායක අපි වරින් වර සාකච්ඡාව පවත්වන තියෙනවා. සමහරක් මෙතන ඉන්න මාධ්‍යවේදීන් එක්කත් මම කතා කරලා තියෙනවා. ඒ ඇත්මට උපදෙස් දුන්නා. හතුරුසිංහ මහත්මයා වගේ කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් මේ වෙලාවේ කාලෝචිතයි. ඒක මම හිතන අපි හැමෝම හතුරු ගැන ලොකු ගෞරවයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. අපි සන්තෝෂ වෙනවා. දැන් මේ පිළිබඳව සිංහල සමාලෝචනයක් කරලා ඒ වශයෙන්ම මම හිතනවා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න පුළුවන්. විශේෂම අපේ සභාපතිතුමත් ඒ වගේම අපේ උපසභාපතිතුමා ඒ වගේම අපේ ප්‍රධාන දායක නිලධාරීතුමා ඒ වගේම පෙරින්කවටි සභාපතිතුමා ඒ වගේම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ චන්දික හතුරුසිංහ මහත්මයා. මම හිතන්නේ අපි තමුන්නාන්සල විතරක් නෙමෙයි මුළු ලංකාවම මේ මොහොත වෙනකල් බලාගෙන හිටියා කියලා මම විශ්වාස කරනවා. ඔද හේතුව අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ දේවනාගම වගේ අපි හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ මොන ක්‍රීඩාවෙන් ඉදිරියට ආවදක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ආපු නැතුනහම අනිත් ක්‍රීඩා සියල්ල එකෙන් යටෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට මටත් විශාල ප්‍රශ්න ගන්නවකට මුහුණ දෙන්න වුණා මේ ප්‍රශ්නේ නිසා. අපේ යම් පසුබැසීමක් ගැන අපි හැම කෙනාම කතා කරන්න පටන් ගත්තා. හැබැයි මම නම් හිතන්නේ නැහැ මේ පසුබැසීමක් තියෙනවා කියලා. මොකක් මොකද හේතුව අපි ජයග්‍රහණය කරන ඒවා වැඩිය ක්ලිප් වෙන්නේ නැහැ. පරාජය වෙන ඒවා තමයි හැමදාම ඉස්සරහට ගේන්නේ. ඉතින් තමයි අර්බුදය ගැන කතා කරන්නේ. නමුත් කෙසේ වෙතත් ගොඩක් අපි සන්තෝෂ වෙනවා. ක්‍රීඩා සුබතුමත් ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයත් හොඳ තීරණයක් අරගෙන තිබෙනවා. ඒ තීරණය ගැනීම ගැන මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා. ඒ වගේම ඔහුට තමන්ගේ ක්‍රියාකාරකම් ටික નિවරදිව කරන්න පුළුවන් වාතාවරණය සකස් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අනෙක් කාරණේ තමයි විශේෂයෙන්ම හතුරු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවය කරපු හොඳ පුහුණු කරුවෙක්. ඌට ඌව මේ මව්බිමින් ඌට යන්න උනේ කලකිරීම ඇතුව. නමුත් අපිට නැවත ඌව ගෙන්නගෙන ලැබීම ගැන අපි සන්තෝෂයි. ඌලට අවශ්‍ය ක්‍රීඩකෙ විදියට අවුරුදු ගාණක් අපි වෙනින් කටයුත්ත කරා. දැන් පුහුණු කරුවෙක් ලෙස රටට අවශ්‍ය වූගේ ඔහුගේ කාර්යභාරය කරන්න ඔහුට අද අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතාම සන්තෝෂ වෙනවා. ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ක්‍රීඩා මාත්‍යවරයා විදියට. ඔබට ආශිර්වාද කරනවා අපේ සියලුම ක්‍රීඩකයන් නිවැරදිව ගොඩනගලා රටට ආරම්භයක් ගේන රටට කීර්තියක් ගේන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ජයග්‍රහණ ලබා ගන්න අවශ්‍ය කරන ඒ නායකත්වයේ ශක්තිය පුහුණු කරගත් ලෙස ලබලා දෙයි කියලා අපි අනෙකුත් කාරණා වලට ඉඳ තබුමින් මගේ සුදත් පුද කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලයටත් මගේ වචන ශබ්ද අසන්න. අලුම මා ඉස්තුතිවන්ත වෙන ක්‍රිකට් පාලක මණ්ඩලයට මට මේ අවස්ථාව ලබා දීම ගැන මේ මම ගෞරව ඉතාමත් ආදම්බරයක්. ඒ වගේම හොඳ අවස්ථාවක් මට තමන්ගේ රට පුහුණු කරන්න ලැබීම ගැන
ඒ වගේම මම හිතනවා කාලය හරි වෙලාව තමයි මේක මට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ කියන්නේ. ඒ නිසා මට මේ අවස්ථාව ලැබලා තියෙන්නේ ගැන ස්පෝර්ට්ස් මිනිස්ටර්ට ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. Say few things in English as well. Listening to President and Mr. Office Minister and thinking of all the expectations, there's no pressure for me. It's all opportunities. So looking from outside, looking at our team, I thought it's a great opportunity for me to come here and maximize the potential that I see from outside within Sri Lanka team. And I'm looking forward to that challenge, and I take that challenge as a really good opportunity to take the team forward. Thank you very much. Media this evening, as you all are aware, since Graham Ford has resigned, we were going through with the interim arrangement with Nick Portis. He had to go through the most difficult tours, home and away, with the world number one team. Which he managed and kept the boat going, or rather the ship moving on. Well, we have experienced the same situation when we came into the boat in 2015. We didn't have a proper professional coach involved with it, and we had our current COO, Mr. Jerome Jayaratna, as our head coach. Obviously, we managed to work towards it, and then within a short period of time, we managed to get Mr. Graham Ford on board, which we were happy to go along with, but unfortunately, he has resigned in the month of early June. Then we looked at what Sri Lanka cricket is all about and what is the kind of ideal coach that we should be looking for. We have structured the plan, and we have looked at the opportunities and who are the people who are available. Then we were looking at the current game. We found it's highly technical now, as well as it's most of the coaches are working based on scientific evidence, and they are all using most of them are using best of technologies. They are depending on technology and technical assistance, and at the end of the day, scientific evidence that the professional approach is taking place now. So in that context, we found that Hathuru is one of the top world-class coaches who are working today for tomorrow. He's always one person who believes in deployment of technology and also using of technology for the best interest of the national teams. So when we have shortlisted the people who are available right now, even though Hathuru wasn't available at that time, we put a 3-month committee. If you remember, that's Mr. Mathivanan, CEO, and myself. And we, Mr. Mathivanan is the one who spoke to Hathuru at the first outset, and then informed him with the availability of him and then the possibility of us working. So Mathivanan, I must mention, is his effort to secure Hathuru. Then we informed Bangladesh Cricket Board and said that we are our intention, if Hathurusingha is available, that our technical committee is of the view, is another ideal candidate that we would like to engage as our head coach. Well, they have released him in good faith, and they have wished us good luck if we are to deploy Hathuru as our head coach. And then we managed to secure Hathurusingha's full-time assignment to be working with us as head coach. Well, therefore it fits well, and we are very happy that we have deployed or we have managed to contract with a world-class coach for the national team. Hathurusingha is a very matured coach and very much a scientifically he's a qualified coach, and his approach is just right for the kind of people, kind of players we have. The need is more than anything else is a Sri Lankan. He can communicate much better than anyone else with the players. That is another advantage. Not only is a coach and a Sri Lankan, he has been a world-class player as well. He was a former test player. And not only that, he was a coach and a coach to manage and a player while he was playing as well. So if you look at all those things, what attributes, it is only
and a strength for us to make use of his services post Sri Lanka cricket as our head coach. He will be responsible to the board and also he will be responsible as the head coach to put up his technical team, batting coach, bowling coach, fielding coach, physio, the trainer, whatnot. Support team is totally under the purview of the head coach and he is responsible for their entire work. And then our current constitution doesn't provide, as for the sports to a coach to be engaged in as a selector. So what we have discussed this with the Honorable Minister, he gave us a solution to incorporate him on tours together with our manager, captain, vice captain, and the coach to be incorporated on tours. So we are happy that we are going forward, moving forward with a proper structured plan, with a constructive game plan to go forward. And we had a few discussions with Graham Labroy, who is a member of the executive committee, who is part of our policy, as well as he's as a coach, we have started working on this line. So, Chandima, I don't think we need to take any more than this. We are very happy. We are delighted that Hathur has agreed to work with us. In this situation, we discussed with the players, we discussed with the current players as well as past players, administrators, few journalists who have come and discussed with me over the last few months, which I am grateful to all of you for advising me get engaged with someone of a caliber of Hathuru as our head coach, which is a true result of all your advice and support that you have given. So that's what we have to explain tonight. We really need a proper, truly committed, professional head coach, and we are happy that Hathur agreed. So we will welcome him, we support him, we will make sure that he will be given the freedom of what he has to address in the national team. And not only that, he will have to be part and parcel of our development program. He will be invited to serve and assist our committees and discuss with the High Performance Center, with Simon Mills, and then he has to work with the feeder, he has to work with our provinces as well. So I'm sure you've got so much to ask from him. So we, with the Minister of Schools, and we are happy, board is happy, and we are quite clear in our mind. We deploy the best possible head coach that we can get engaged into our national team at this moment of time. Thank you. අපි එහෙම ඇහිලි එන්න ගන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම දැන් මේ කතාවේ යථාර්ථය කණ්ඩායම තෝරාගෙන තමයි අපි ඉස්සෙම සතු මොකද නැති වෙන්නේ. නමුත් දැන් ලැබ්‍රොයි මාස්ටර් ඉන්නවා. අපි එතුමාට හොඳ කුණුකරු තේරු කවුටක් එක කතා කරලා තිනවා. ඉතින් දැන් සහෝදරත්වයෙන් එතුමාලා වැඩ කරගෙන යනවා නම් අපිට ඒක ගැන ප්‍රශ්නයක් නෑ. අපේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්නම තමයි. සමහර කණ්ඩායම තෝරනවා සමහර කීඩකේ ක්‍රීඩා කරන අපිත් දන්නේ ඕගොල්ලෝ වගේම තමයි ඒ නිසා අපි මේ ඇඟිලි ගැහිමක් කණ්ඩායමට සිදු කරලා නැහැ නමුත් අපි උත්තර වදින තියෙනවා ආන්සර් එක ඒ උත්තර පදිත අපි අපේ තේරු කවුරු සභාවතුමයි නාම මේ සංකීර්ණයේ කොහොමද තේරුවේ මේකට හේතුවනේ මොකද්ද මේ කණ්ඩායම තේරුවේ කියලා ඒතර අපිට ඒකට හේතුව දක්වනවා මේ හේතුවක් තමයි මේ තීන්දුව ගත්තේ සමාන අවස්ථාවල සාර්ථකද සමාන අවස්ථාවල සාර්ථක නමුත් ඒගොල්ලන් අපිට ආන්සර් වල නමුත් ඒගොල්ලන් ඒක කියලා අපි ඇඟිලි විසීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා අපි එක දෙයක් තමයි අතුරුසිංහ මහත්මයා ඔයගොල්ලෝ තේරුම් ගන්න එතුමා ලිස්ට්කේ උත්තිකමය පුහුණු කරුවේ. ඒතර ඌට ඒ ඉන්දහස වෙන්නේ නැත්නම් අපිට මෙච්චර හොඳම කෙනෙක් අරගන්න කි තේරුමක් නැහැ. මම පුහුණු කරුවෙක් නෙමෙයි මගේ පළමලි කිසිම කෙනෙක් අතුරුසිංහ මහත්මයා තරම් පුහුණු කරුවෙක් ගැන අවබෝධයක් නැහැ. පුරුකරු රස්සාව අවබෝධයක් තියෙන අය පාලක මණ්ඩලෙ නැත්නම් අපි පුරුකරු එක ඇතුලෙන් ගන්නවා. එතකොට අපි ලෝකේ ඉන්න හොඳම කෙනෙක් ගත්තා නම් ඔහුට නිදහස දෙන්න ඕනේ මේ වැඩේ කරගෙන. ඒක පිළිගන්නවා. අපි එහෙම තමයි වැඩ කරන්නේ.
විශ්වාස කරනවා එතුමත් ඒ වගේම බලාපොරොත්තු වෙනවා මගේ රාජකාරිය කළ මගට අවශ්‍ය පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මේකෙන් අවශ්‍ය රිසල්ට් එක ගන්න මට ඒ අවස්ථාවේ දෙන්න කියලා. ඒ අවබෝධය Ideally, do you have players that you can play all three formats and then command his players on his performance? You would like to have someone captaining all three formats, but at this stage, we don't see that happening because the board has appointed few captains. So I would work with what we have at the moment, or we might go on having a two captains for two formats, or one captain for another format. So all that we need to discuss with the selection panel. So today is my first day. So once I sat down with them, we will have a chat and then we'll take that direction. We think it's the best possible for the team to go forward. Should our team make a move? I think Manithana Srinaga Kandayama meet wada dakshatave dakpan puluwan kandayama api hari sarasma anuwa taranga walata moona dunna me apita thawa dura yanna puluwan e wage me awasthawa me kandayamata meeta wadiya udata level 2 samak udata yannata potential ekak thiyena ඒකේ ඔබ දෙක ඇත්තම මම තාම වැඩ පටන් ගත්තේ නැහැ මම වැඩ පටන් ගත්තට පස්සේ දැනගන්න පුළුවන් ගොඩක් දේවල් මට දැනට තේරෙන විදිහට අපිට අපි ඔක්කොම කතා කරා විදිහට අපිට කන්සිස්ටන්ට් ටේරින් හරි ස්ටේට්ලා හරි තැන්වල යොදවන කම්බිනේෂන් එකක් හදලා ඒ ෆෝමැට් එක දක්ෂතාවයේ තියෙන අය බලලා කාලයක් ඒගොල්ලන් කියන්නත් පස්සේ දුන්නා රිකව එන්න ඒ ටික ඇති වෙයි කියලා දිතන් නැවත ජයග්‍රහී මවතට එන්න මොකද නැවත ජය ඒ ටික කළාම ඇති වෙනවා නම් ඉතින් එක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් මට තාම මම පටන් ගත්තේ නැහැ ඊට පස්සේ දවසක මම කියන්න තාම මොනවද කරන්න පුළුවන් ඔබතුමාට කොච්චර කාලයක් යයි කියලා හිතනවද ඒ තැනට එන්න වල් කොච්චර කාලයක් ඕනද ඒ ප්ලේයර්ස්ලත් පුරුදු වෙන්න ඕන මම හිතන විදිහට ඒගොල්ලන්ට වෙනස් විදිහට ට්‍රේන් කරන්න ඒ ඔක්කොම ඕලින් ප්ලේස් නෝ මේ එක දෙයක් විතරක් මේ කරලා හදන්න පුළුවන් නම් ඒක ඉක්මන් වෙන්න පුළුවන් ඒක නිසා අපි ටිකක් කාලයක් ඉවසීමෙන් ඉමු ඒක නෙක්ස්ට් ටෝ එකේ අපි දිනන්න පුළුවන් ආයේ තව මැච් වලින් අපි මේ අපේ චැලෙන්ජස් තියෙන්න පුළුවන් නමුත් අපි we have to look at the bigger picture හතරසිංහ මහත්මයා මේමයි මගේ කොන්ට්‍රැක්ට් දිවිසෙමේ තිබුණා ඇමරිකාවේ තියෙන අපේ ඕනම කොන්ට්‍රැක්ට් එක එක්ස්ක්ලූසිව් ක්ලෝස් මේක අනුව තමයි මම අය ඉල්ලා අසුනේ මට මාස 3ක ඒගොල්ලන්ට දැනුම් දීමක් දීලා අස් වෙන්න පුළුවන්කම් තියෙනවා ඒගොල්ලෝ මම අස් වෙනවාට ඒගොල්ලෝ අකමැති කැමතිුනේ නැහැ නමුත් ඒක මගේ පර්සනල් පෞද්ගලික තීරණයක් ඔබතුමාට පළවෙනි තරගාවලිය හම්බ වෙන්නෙම බංග්ලාදේශය සහභාගී වෙන ඒ වගේම බංග්ලාදේශී සංචාරක තමයි ශ්‍රී ලංකාවට නැවැත නියෝජනය වෙලා තියෙනවා. මොකද හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔබ පුහුණු කරපු බංග්ලාදේශයට ගිහිල්ලා ක්‍රීඩා කිරීම පිළිබඳව. ඔය වගේ අභියෝගයක් වෙයිද ඒක? ඔව් මම දන්නවා ඒගොල්ලෝ දක්ෂතාවය ඒගොල්ලෝ දන්නවා මම හිතන විදියට. So and opportunity එක ඇත්තේ අනුව මම මම රැකියාව කරන්න ඉතින් ඒ උත්තේ ක්‍රීඩ මේ පුරුකාරු කැටියට ඒ වගේ චැලෙන්ජ් එකක් තියෙන එක මම හිතනවා කාටද මුහුණ දෙන්න උනොත් ඒක අලුත් අවස්ථාවක්.